කට්ටි පැන පැන ඉඳලා හරියන්නේ නැහැ. අපේක්ෂිත අප ඉල්ලලා ඉඳලා හරියන්නේ නැහැ. Tamanට චෝදනාවක් තිබෙනවා නම් හොඳම වැඩේ අධිකරණ ඉස්සරහට ගිහිල්ලා කියන්න, ඉක්මන් නඩු අහලා තමන් නිර්දෝෂී කරන්න කියලා. බෙහෙත් වංචාව සම්බන්ධයෙන් විතරක් නොවේ, මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජසේනත් ඇමතිවරයා විසින් ලබා දුන්නායයි කියන මුදල් පිළිබඳවත් දැන් පරීක්ෂණ කඩනම් කරන්නට පුළුවන්. ගියාණ්ඩුවේ ලබා දුන්නා නම් ඒකත් වැරදි, මේ ආණ්ඩුවේ ලබා දෙනවා ඒකත් වැරදි. ඒ දෙගොල්ලෝ පිළිබඳව පරීක්ෂණ කරන එක තමයි වැඩේ. මේ අතර බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්ද අදහස් පළ කෙරුණා. මේ බැඳුම් කර වංචාවේ අලගිය මුලගිය තැන් සියල්ල කෝප් කමිටුවේ වාර්තා දෙකකිනුත්, ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවකිනුත්, ඒ වගේම දැන් පාර්ලිමේන්තුවේ තිබෙන ව්‍යවහාරික විගණන වාර්තාවනුත් ඉදිරිපත් වෙලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක ඇතුළු මේ කණ්ඩායමම බැඳුම් කර වංචාවට සම්බන්ධයි කියන එක තමයි මේ සියලු වාර්තාවලින් එළිදරව් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අඩුතරමේ බැඳුම් කර වංචාවට අවුරුදු පහ පිරෙන දවසට මේ සියලු චූදිතයන් හිරගෙට යවන්නට වර්තමාන ආණ්ඩුව කටයුතු කරයි කියලා.